ආයුබෝවන් පුතේ හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා ඔබම ආදරයෙන් පිළිගන්නවා I love you ආයතනයේ තුන වසර පරිසරයේ පන්තියට ඔයාලා කොහොමද හොඳයිද හොඳයි සර් හොඳයි සර් හරි ආයුබෝවන් සර් හරි පුතේ ආයුබෝවන් ගන්න ඔයාගේ නිබන්ධනය ළඟට අර අපි බලමු අපිට තියෙන පරිසරයේ පාඩම අද මොකක්ද කියලා අපි කතා කළා ඔයාලට සතුටු හිතෙන අවස්ථා ගැන කතා කළා ඊට පස්සේ මම කිව්වා ඔයාට ලියාගෙන එන්න කියලා ඔයාගේ අම්මා තාත්තා ගුරුතුමා කරන හොඳ වැඩ ලිව්වද බලන්න ලිව්වද හරි පෙරලා ගන්නකෝ එහෙනම් එතනට පිටු අංකයේ 8 හිමාෂ පෙරලා ගන්න හරිද පෙරලා ගත්තද අශිනි පෙරලා ගත්තා හරි උඩම තියෙනවා ඔබේ මව කරන හොඳ වැඩ දෙකක් ලියන්න සර් සර් ඕ මට මං අලුතෙන් ආවේ ධම්මිදු ධම්මිදු කොහෙද ඉස්කෝලේ සුවර්ණදීපේ කොහෙද සුවර්ණදීප ඉස්කෝලේ ඒ කොහෙද අධිකාරිගම අධිකාරිගම ඒ කොයි පැත්තද පුතේ මං සර් එහෙම දන්නේ නැහැ කිව්වට හඟුරංගෙද හඟුරංගෙද රයිට් ධම්මිදෝ මේ නිබන්ධනේ වාට සම්පූර්ණ නැහැ නේද නිබන්ධනය මම ක්ලාස් එකේ ගුරුනාර පස්සේ ඔයාලා ගෲප් එකට දාන්නම් පුතේ. හා. හරි. Thank you sir. Right. දැන් වදින් අනිත් යාළුව හැමෝම ලියන්න ඔයාගේ අම්මා කරන හොඳ වැඩ දෙකක්, තාත්තා කරන හොඳ වැඩ දෙකක්, ගුරුතුමා කරන හොඳ වැඩ දෙකක්, පන්සලේ ස්වාමීන් වහන්සේ කරන හොඳ වැඩ දෙකක්, විදුහල්පතිතුමා කරන හොඳ වැඩ දෙකක්. හරි. මම දෙන්නම් පුංචි වෙලාවක්. දැන් ගෙදරදි කරන්න කිව්වට කරලා නැහනේ ක්ලාස් එක වෙලාවේ කරමු එහෙනම් මම මයික් ඔයාලගේ මියුට් කරලා තියෙනවා ඔයාලා මැසේජ් එක දාන්න මට ඉවර වුණාම
Sama ibarat nenek putih. Lihatlah ibarat kata chat box segar message juga dah. Taruhkan ibarai. Anit katia tanah message kerana mati ibarat teh himasat tevi nokko melihat no ni ya. Kedara di dunia memerlukan kerana pe. Nanti kelas sekejelah kami kerana ini.
Ashwini ivarai, Sithum ivarai. Eti pute kale denna. Right. Ashwini, oya liyapu tika kiyanna balanna ammata. Karana hoda weda. Taatta karana hoda weda. Udenma avadi wima. Ita passe. Appata kiyama. Pisadima. Ammata udaw kirima. Gewatta pirisindu kirima. Apita. Iganwima. Honda wada kiyadima. Agamika watawat kiyadima. Yahapat purudu. Kiyadima daruan daruanta honda honda karana kiyadima lamainge vinaya soya ganima are hashi ni kiwwa Setumi kiyanne. Setumi. Setumi. Setumi kiyanne. Sir, setumde. Setumide, setumde. Setumne? Oh. Kiyanne. Api we reka bala gannawa kiyana bina sada denawa api we araksha karanawa apata awashya dewal laba denawa apata padang ugannawanawa samada pasalata paminenawa apata bana pada kiya denawa honda gatti guna Tapi tuh mana kia denawa? Pasalnya panen, paranaya karanawa. Pasalnya, ikanan katet itu soya, belim. Dengkian laku, Devi. Mage amma mata gedara weda karana karanna udaw wenawa mawale unu balaganna apita awasaya de aranu denawa apata sellam badu aranen Kitaraya panaya laba dina hondra naraka kiya denawa apita tatu are taruga kiyanne pudhe Apata ahara sakasadima nivasata nivasa pirisidu kirima pasalata pitat kirima nivasata avashya badu gena ema apata akuru kiyadima apata avavada dima apata dharmaya kiya igena iganwima Munda naraka kiya dima pasala hasira vima veradi karana lamain yahapa magata
ගැනීම. Right, good. ඊළඟට කවුද කිව්වේ නැත්තේ කා අශිනි. කිව්වා සර්. අශිනි කිව්වද? ඔව් සර්. නොමින්දි කිව්වේ නැහැ නිසා. ආ නොමින්දි කියන්න. මම්මා අම්මාට ආහාර පිසීමට උදව් කිරීම. ආ ඒක නෙමෙයි. ඔයාගේ අම්මා කරන හොඳ වැඩ කියන්නේ ඔයා කරන එක නෙමෙයි. අනිත් ටික කියන්න චුට්ටක් ඔයා. අක්කා මට ලියන්න උදව් කරනවා. කවුද? අක්කා මට ලියන්න උදව් කරනවා. අක්කා නෙමෙයි බැඩියෝ අම්මනේ. ගෑනේ අහන්නේ. අම්මා රසවත්. යාළුවෝ කියන ටික අහන් ඉන්නකෝ එයා එන. බලන්න යාළුවෝ කියනේවා. කෂිනි. කෂිනි නෙමෙයි කෂිනි. කොයා කෂානිද? අරේ කියපු නැති කෙනෙක් කවුරු හරි තව ඉන්නවද? හිමාෂ දෙවින් සර් මම තාම ගිහින් ඉයලා ඉවර නෑ. දෙවින් සර් මාත්‍රි සිසාලි ඉයලා ඉවර නෑ ඉඳා ඉතුරු කියන්නව. කසානි කෂානි ඔය මෙන්දි හදා ගන්න ඔයාගේ ඔයා කරන දේවල්වත් අප කරන දේවල් නේ අම්මා තාත්තා එයයි කරන දේවල් යන තියෙන්නේ. හිමාෂ ඉක්මනට කියන්න. හරි අපි බලමුකෝ. පුතේ ඔයාලගේ හිතට හොඳ සතුටක් මහත් සතුටක් ලැබෙන්නේ හොඳ වැඩ කරනකොටද නරක වැඩ කරනකොට? ආඩම්බරයක් දැනෙනවා. එතකොට මේ යහපත් දේවල් නැත්නම් හොඳ දේවල් කිරීමෙන් සහ නීති රීති සුරකීමෙන් ඔයාලට සතුටක් දැනෙනවා. එනිසා ඔබත් ඒ වගේ නීති රීති සුරකින හොඳ වැඩ කරන අය වෙන්න ඕනි. එතකොට එතන යට තියෙනවා මෙලෙස කටයුතු කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන හා වාසි මොනවාද? ඔයාලට ලැබෙන වාසි නැත්නම් ප්‍රයෝජන මොනවද කියලා අහනවා. අන්න ඒක පොඩ්ඩක් හිතලා කල්පනා කරලා ගෙදරදී ලියාගෙන එන්න ඒ අභ්‍යාසය ගෙදර වැඩක් විදිහට. එන්නක පහලට ඔන්න ලස්සන රූපෙකුත් එක්ක දීලා තියෙනවා. පුංචි ඔබත් ඔබේ පන්ති කාමරය තුල පහත ආකාරයේ තනතුරු දරා නායකත්වයට යොමු වී ඇගෙීමට ලක්වන්න උත්සාහ කරන්න කියලා තියෙනවා. පන්තියේ දිවාට පාසලේ දිවාට නායකත්වය හම්බෙනවා. පන්ති නායකයෙක් කණ්ඩායම් නායකේ පිරිසිදු කිරීමේ නායකේ ශිෂ්‍ය නායකේ විෂය නායකේ ක්‍රීඩා නායකේ උදේ රැස්වීම මෙහෙවර නායකේ
විවිධ නායකත්ව ඔයාලට ගන්න පුළුවන්. ඔයාලා යහපත් විදිහට හැසිරෙනවා නම් ඔයාගේ හැසිරීම යහපත් නම් පුතේ ඔයාට නායකත්වය විවිධාකාරයේ නායකත්වය දෙනවා. ක්‍රීඩා වලට දක්ෂ නම් ඔයාට ක්‍රීඩා නායකත්වය දෙනවා. ඔයාට පිරිසක් පාලනය කරගන්න පිරිසක් මෙහෙව ගන්න හැකියාව තියෙනවා. ඔයාලා පන්ති නායකකම් ශිෂ්‍ය නායකකම් දෙනවා නේද? ඉතින් මෙන්න මේ විදිහට පන්ති නායකකම් ශිෂ්‍ය නායකකම් ගන්න ඔයා යහපත් හැසිරීමක් තියාගන්න ඕනි කියලා සර් ආයේ ආයෙත් මතක් කරනවා. පුතේ ඔය නායකකම් බාර ගන්නවා කියන එක ලැබෙනවා කියන එක ඇත්තටම සතුටුයි. ඒවැයි හරියට වැඩ කරන්න. මොකද අනාගතයේ ඔයාලා තමයි නායකයෝ විදිහට බිහි වෙන්න අද ඉන්න නායකයන්ට වඩා හොඳ නායකයෝ විදිහට ඔයාලට බිහි වෙන්න පුළුවන්. ඔය වැඩේ හරියට කෙරුවොත් ඔයාට ලැබෙන නායකත්වය. යන් එහා පැත්තේ පිටුවට පිටු අංක 10ට හරි තරුක බලන්න පහත දී ඇති වැකි වලින් හොඳ දේ කියවේ නම් හරි ලකුණක්ද නරක දේ කියවේ නම් වැරදි ලකුණක්ද යොදමු. හරි දැන් කරමු අභ්‍යාසය. හොඳට කියවන්න. ඒක නරක දෙයක් නම් වැරද්දක් දාන්න, හරි දෙයක් නම් හරියක් දාන්න. Sir, Mama hari. Sir, Mama kalah ibarai sir. Sir, Mama kalah ibarai sir. Ini kayak gak hanya Mama itu adalah orang ketika hang ini. Sir. Hmm. Magelang paper ini. Hmm. මන් දාන්න බැරි මම ආයෙත් දාන්න ක්ලාස් එක ඉවර වෙලා. හා සර්. Thank you sir. හරි. ඩෙවින් මට කලින් එක කිව්වෙත් නෑ. හිමාංශ මට කලින් එක කිව්වෙත් නෑ. තාම ලියනවා. අනේ මන් දන්නේ නෑ. සීයලා දෙන්නෙද්ද කොහෙද? මන් නම් දන්නේ නෑ. ඉතින් මන් දන්නේ ළමයින්ට උගන්වන්න පුංචි ළමයින්ට.
සීයලටා ති ලටු කන්නන්න මම් දන්නේ වයස කරයින ඉක්මං කරන්න ළමයිනේ කොල්ලේ රේද කොල්ලොක් නාම ටිකක් පිට් එකේ වැඩ කරන්න ඕනි දඩ පඩ ගාල ටෙවින් කැම් එකක් ඔෆ් කරගෙන මොනා හැම කරනවත් දන්නේ ටෙවින් හරි පාසලට පැමිණීමේදී වැඩිහිටියන්ට උසුළු විසුළු කරමින් පැමිණීම අපාර එන ගමන් කූගිය කියා එනවා ආ වයසක කෙනෙක් ගැන දැක්කොත් එම කූ කියනවා ආ ළමයි කරන වැඩේ ඒක හරිද වැරදිද වැරදි වැරදි පාසලට පැමිණීමේදී රංචු වශයෙන් අත්තල් බඳගෙන කට්ටියත් එක්ක අතුරුලින් අත දාන්න අයියක් දෙක හැිනම් එයාල යන පාරේ තියෙනවා මේ ලොකු ගහක්. ඒ ගහේ මේ අර වැල් වගේක් එලිලා තියෙනවා. වැල් පදිනවා. යාල කරනවා. අපි ඉලව් එලිලා පදිනවා වගේ. ආ ඒ වැල් ටිකෙන් බදලා මේ ආ දැන් දෙක එකමාරට ඉස්කෝලේ ඇරලා නතර කළාට පස්සේ ආ වැල් ටික එහෙම පැදලා තමයි තුන තුනමාරනකොට ගෙදරට යන්නේ ඒගොල්ලෝ. වැල් පදිනවා ඒගොල්ලෝ. ඒ ගහ ගාඩෙන් ගිහලා කට්ටියත් එක්ක පදිනවා. බැලුල එලිලා තාසම් යන්නේ ආන් ඒ වගේ යනවා ඔය යන වෙලාවට අතක්වත් නැත ඇරිලා වැටුනොත්වත් මේ කොන්දත් එක කැඩෙන්න පුළුවන් මේ කට්ටිය කරන්නේ එහෙමයි අර පයියා සෙට් එකක් ඉන්න ඒගොල්ලෝ කරන්නේ ඉන්නේ මාගේ වැඩ දැන් නම් ටිකක් කෑ ගහලම ඒ වැඩේ නවත්තන තව යන ගමන් අර පාරවල් වල ලොකු අතු වලවල් තියෙනවා ඇස්ස දවසට එහෙම අර වැඩ ගල් ගහනවා ඊට පස්සේ පාරේ අඹගස් එහෙම දිනනකොට ඒ වැඩ ගහනවා නඩුත් දෙනවා ඊට පස්සේ ඉස්කෝලේට මේ ළමයි අඹ ගහට ගල් ගහලා නැත්තම් රම්පන් ගහට මේ ගහලා පොළු වලින් මේ ගෙදර වහලෙ පැදිලා වීදුරුත් බිඳිලා උළුත් බිඳිලා කී කියා නඩුත් දෙනවා මෙන්න බලන්න පාරේ ළමයි යන විදිය හරි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා ළමා කම නැත්තම් එහෙම දඩබ්බර ගති ගුණ තියෙනවා නමුත් අපේ මේ දේවල් කාඩවත් හිංසාවක් වෙන්න විදිහක් නෑ පුතේ හරිද ඔයාලත් එහෙමයි මමත් ආසනය එක තැනම ඉන්න ළමයි වලට ආ එක තැන වාඩි වෙලා ඔහේ ඉන්න ආ මේ ළමයිට කැමති නෑ ළමයි සෙල්ලම් කරන්න ඕනේ ක්‍රියාශීලී වෙන්න ඕනේ හැබැයි අපේ ක්‍රියාවෙන් තව කෙනෙක්ට හානියක් කරදරයක් හිංසාවක් පීඩාවක් වෙන්න හොඳ නෑ හරි තුන්වෙනි එක බලමු ජාතික ගීයට පාසල් ගීයට සීල්වෙන් සිටීම හරිද जाति අපි එකට සාම් දානවා සමන් දෙන්න ඕන. හරිද? ඒක හරියක් දාගන්න තුන්වෙනි එක හරි. පාසලේ ගස්වලට හෝ මහාමග තිබෙන ගස්වලට පොළු ගැසීම ආරමං කියලාතාව. ඒක හරිද වැරදිද? වැරදි. ඒක වැරදි. එහෙම කරන්න හොඳ නැහැ. බැරි වෙලාවත් ඔය ගහන පොල්ලා ළමෙක්ගේ වහඳුනා කියන්නේ. එහෙම දෙන නගරයේ දරුවන්ට නෑ ඔය වැඩ. නගරයේ දරුවෝ ගාව තියෙන්නේ අමුතු අමුතු සෙල්ලම්. හැබැයි ගමේ දරුවෝ ගාව තමයි ওই සෙල්ලම් ටික තියෙන්නේ. ආ ගම වටේ යන ගමන් පාර ගස් වලට ගහනවා නේද? සමහර අය පොට්ටම්බ තලනවා නේද? අඹ කඩනවා. ආ එහෙම වැඩ කරන අය ඉන්නවා රම්බන් කඩනවා, ජම්බු කඩනවා පාරයින තියෙන ගස් වල. ආ එහෙම තියෙනවා. ඔක අපේ කාලේ විතරක් නෙමෙයි මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ තිබුණා.
හරිද මඩවලුවේ එතුමා ලියනවානේ නේද ඉස්කෝලේ ඇරිලා ඉවරලා තාප්පෙකින් එහා පැත්තට පැනලා මේ වත්තක කුරුම්බහෙම බොනවා කියලා මඩවලුව පොත කියවලා තියනවනම් ඔයාට ඒක අහන්නත් පුළුවන් ඒක සාමාන්‍ය දෙයක් මිනිස්සු හැසිරි ඒක ළමයින්ගේ ගතිය නමුත් ඒක සීමාව ඉක්මවා යාම එක දවසක් කළා දෙකක් කළා වැරද්ද අවබෝධ කරලා දුන්න ගුරුවරු හරේ වැඩිහිටියෝ හරේ දෙමව්පියෝ හරේ හැබැයි එතනින් එහාට ආයේ කෙරෙනවා අපිට සමාව දෙන්න බෑ දරුවෝ කියලා කියනවා හරි එතකොට පොඩි ගැසීම වැරදි හතර මේක පහ පාසලේ සුන්දරත්වය වැඩි වෙන ලෙසට තාප්පවල චිත්‍ර ඇඳ අලංකාර කිරීම හරිද වැරදිද හරි ඒක හරි හරි ලස්සනට පාසලේ තාප්ප ටිකේ චිත්‍ර ටිකක් ඇඳලා ලස්සන කරන්න පුළුවන් හරි ඊළඟ එක පාසලේ පන්ති කාමරයේ පිරිසිදුව සිටීම හරි හරි දැන් ගොඩක් දෙනා දැන් විශේෂයෙන්ම මේ ප්‍රාථමික අංශයේ දරුවෝ මේ පිරිමි දරුවෝ කලිසම කොටගෙන යන්නේ කොට කලිසමක් යන්නේ එතකොට මේ ධනිස්තයෙන් පහල හොඳ පිරිසිදුභාවයක් තියෙන්න ඕනේ අර ලොකු දරුවෝ ඉන්නවා නම් පේන්නේ නැහැ හැබැයි පේන්නේ නැහැ කියලා හංගගෙන ඉන්න කාරණා නෙමෙයි මම මේ කියන්නේ මේ දරුවෝ පිරිසිදුභාවය හොඳට තියෙන්න ඕනේ හරිද තමන්ඩ බාග දෙක කමිසෙයි තියෙන්නේ එක කලිසමයි තියෙන්නේ එක ගවුමයි තියෙන්නේ හැබැයි ඒක හොඳට හොදලා අයන් කරලා අයන් එකක් තියනවා නම් හොඳට අයන් කරලා මම හිතන්නේ දැන් අයන් එකක් නැති තැනක් බෝ නැතුව ආවනවා නැති තැන් තියෙන්න පුළුවන් නමුත් බහුතරයට තියෙනවා ඒක නිසා හොඳට අයන් කරලා ලස්සනට පිරිසිදුව ඇඳලා මේස් දෙක හොඳට හොදලා දාලා නියපොතු ටික කපලා පිරිසිදුව පාසලට එන්න ඕනි පන්තියේ ඉදියත් පාසලේ සිටියත් ඔයා පිරිසිදු වෙන්න ඕනි ඒක හරි පාසලේ වැසිකිලි භාවිතයේදී පිරිසිදුව පාවිච්චි කිරීම පාසලේ වැසිකිලි භාවිතා කරනකොට ඔයා ඒක පිරිසිදුව පාවිච්චි කරන්න ඕනේ සමහර ළමයි ඉන්නවා නරක ළමයි ඔය එක හරි සමහර අය ගල් ගෙනිල්ල අර වැසිකිලි පෝච්චියට දානවා ආ එහෙම දාන අය ඉන්නවා ඉස්කෝලවල කරන දේවල් ඒවා දැකලාම දැකලාම අපි දන්නවා ළමයි කරන දේවල් එතකොට වතුර බහින්නේ ඒක පාවිච්චි වෙන්නේ ඊට පස්සේ අර සාමාන්‍ය පෝච්චි වැසිකිලි තියෙනකොට අර ලොකු ගල් ගෙනිල්ල එහෙම අතාරින පෝච්චි වුණා ඊට පස්සේ ඒක පාවිච්චි කරන්න බැරි තැනටපත් වෙනවා හරිද ඒ ඒ පොදු දේපල විනාශ කරනවා ඒ ළමයි අන්න ඒකනේ එතකොට ළමයි හොඳ නම් ළමයි නරක නම් නරක නැත්නම් ළමයි ඇත්ත කියනවා නෑ ඉස්කෝලවල අවිතාන් CCTV කැමරා එක ගහන්න ළමයි ඒ කියන්නේ බොරු කියනවා ආ නරක වැඩ කරනවා ඉස්කෝලේ ඇස්සේ ඔයා අල්ලගන්න තමයි විදුහල්පතිතුමා CCTV එකක් එහෙම ගහලා ගන්න හරි ඒක ඊළඟට අවසාන එක පාසලේ ජල කරාමේ ජල අපතේ යන ලෙස විවෘත කර දැන් ඕකත් කරනවා විශේෂයෙන්ම ටොයිලට් වල මේ ඇරලා තියලා යනවා ඊට පස්සේ වැරදි ඔයගොල්ලෝ වැරදි ඒක කවුරු හරි ජල කරාමයක් ඇරලා තියලා දැක්කොත් ආ ඕක අපි නෙවෙයි නේද වෙන කෙනෙක් කරලා තියෙන්නේ ඒ නිසා අපි වහන්න ඕනේ නැහැ කියන මානසිකත්වයෙන් ඉන්නවා අපි වහන්න කියන්නේ මන්ද මානසිකත්ව කියන දිවුණු නොවිනු නොවුණු මානසිකත්ව එහෙම වෙන්න හොඳ නැහැ කවුරු ඇරලා තිබ්බත් වතුර ටික අපත යනවනේ ආ එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනේ අපි දිනුණු මනසක් තියෙන්න ඕනේ අපි හොඳට බුද්ධිමත් වෙනවා කියලා කියන්නේ අර ටැප් එක වහලා යන්න පුළුවන් තැනට එන්න ඕනේ පුතේ සමහර අය එහෙම යවුවා අපි නෙවෙයි කියලා අම්මෝ අපිට බෑ බෑ අපිට ඔවා වහන්න ඕනේ අපි වහන්න යවවා ආන් එහෙම කියන ළමයි ඉන්නවා දෙවිල්ලා එහෙම නැහැ තරුකලා එහෙම නැහැ මේ ධම්මිදුලා එහෙම නැහැ අනිත් අය තමයි එහෙම කරන්නේ නේ ඒ නිසා බුද්ධිමත් දරුවෝ කවුරු කළත් වැරදි දෙයක් දැක්කොත් තමන්ට පුළුවන් විදිහට ඒවා හරි ගස්සන්න උත්සාහ කරනවා. හරි පුතේ. එහෙනම් කාලයක් දැන් ඉවරයි. එහෙනම් මං gedara වැඩක් දුන්නා. 9 වෙනි පිටුවේ 4 වෙනි ප්‍රශ්නෙට ලියාගෙන ඉන්න. ඊට පස්සේ 10 වෙනි පිටුවේ තියෙනවා කුංචි ඔබ විසින් කළ යුතු යහපත් දේ ඇතුළත් වන පරිදි පන්ති කාමරයේ ප්‍රදර්ශනය කළ හැකි ආදර්ශ වැකි පහක් පහද පූර්වවල ලියන්න. එන පූර්ව පහක් තියෙනවා. අරද බෝඩ් පහක් තියෙනවා මේ බෝඩ් පහේ පන්ති කාමරයේ ප්‍රදර්ශනය කරන්න පුළුවන් ආදර්ශ වැකි පහක් ලියන්න සර් එකක් කියන්න අපි වැඩි හිටියන්ට සලකමු එක ආදර්ශ වැකියක් හරි එහෙනම් ඒ විදිහට හදාගෙන ඉන්න අපි ආයේ හම්බේ වෙන්නේ බ්‍රහස්පතින්දා මව්වස කන්ති හරිද එහෙනම් අයිරන් වෙන ආයතනේ
තුනවසරේ පන්තිය අදට නතර වෙනවා ඔයාලා හැමෝටම සුභම සුභ සන්ධ්‍යාවක් වේවා පරිස්සමෙන් ඉන්න මගේ දරුවනේ ගැටලුවක් තියෙනවා සතෝ ආයි මම සතෝ හරි ඔය ප්‍රින්ට් අවුට් එකක් ගන්න දැන් මෙදුමන් දාන්නම් ඔයාට හා හරි තෙරුවන් සරණයි